හරි ගයිස් අපි අද කතා කරන්න යන්නේ ඉන්ෆ්ලේෂන් එක සහ PPI ඉන්ඩෙක්ස් එක ගැන. එතකොට අපි මේ ඩේටා රිසර්ච් කරලා ඒ ඩේටා වලින් අපි අවසාන ඒ ඩේටා එකතු කරගෙන හදන Excel sheet සහ ඒ දේවල් වලින් තමයි කතා කරන්නේ. මොකද අපි මාස ගණන් සති ගණන් ඉතා විශාල ප්‍රමාණයක් කරමු රිසර්ච් report ඔක්කොම අපිට වාට වීඩියෝ වලින් ගේන්න බෑ. අපි ඒක නිසා තමයි ඒ රිසර්ච් කරපු තොරතුරු වල අවසාන ප්‍රතිඵලෙන් තමයි අපි මේ දේවල් හදලා තියෙන්නේ. මේ දේවල් අපි හදපු ඒවා තියෙනවා. වෙනත් අයින් ගත් ඒවා තියෙනවා. එතකොට මේකෙන් කියන්නේ අපි ඔයාලා මේ දේවල් ඔයාලා දන්නේ නැතුව ඔයාලා ඉන්ටර්නැෂනල් මාකට් එකේ ඔයාලා සර්වයිව් වෙන්න බෑ. හරි. අන්න ඒක මුලින්ම තේරුම් ගන්න. මේ මම කතා කරන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ සර්වයිව් වෙන්න ඔයාට යම් තොරතුරු ප්‍රමාණයක් ඕන නම් ඒක මොහොතක් නම් ඒ මොහොතේ තියෙන එක වතර බිඳුවක් තමයි මේ. හරි. ඒ එක වතර බිඳුව දෙකක් තමයි මේ ඉන්ෆ්ලේෂන් මේ දාති ඉන්ෆ්ලේෂන් එක සහ PPI ඉන්ඩෙක්ස් කියන්නේ. ඔයාලා අඩු ගානේ මේකවත් දන්නේ නැත්නම් ඔයාලට සර්වයිව් වෙන්න බෑ. අපි හිතන මේ PPI ඉන්ඩෙක්ස් එකෙන් කියන්නේ මේ PPI ඉන්ඩෙක්ස් එක ගැන ඔයා ඉදිරියට අප්ඩේට් වෙනවා නම් ඔයාලට පුළුවන් ඉන්ෆ්ලේෂන් එක සාමාන්‍ය යම් කිසි කාලයකදී ඔයාලට පුළුවන් ප්‍රෙඩිකට් කරන්න. කියන්නේ ඔයාලට පුළුවන් කියන්න ඉදිරියේදී ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙවි කියලා ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න කලින්. මොකද ඔයාලා මේ යෙදුම් බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය යෙදුම් වල මිල ගණන් වැඩි වීම තමයි මෙන්න මේ ටැබිලි පාට ඉන්ඩෙක්ස් එකෙන් පෙන්නන්නේ. එතකොට මේ ඉන්ඩෙක්ස් මේ දැන් හදන්නේ මාකට් රිසර්ච් කරලා ඒ රිසර්ච් කරපු රිපෝර්ට් වල ඩේටා අරගෙන ඒ ඩේටා ඔයාලට මේ තමයි මේ පස් තාරකින් පෙන්නන්නේ. හරි. එතකොට ඔයාලා මේ පස් තාරේ සහ ඔයාලා නිකන් මේ ට්‍රේඩ් කරන්න කැන්ඩල්ස්ටික් තියෙන පස් තාරේ කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. හරි. මෙන්න මේ ඩේටා වලට අනුව තමයි මාකට් එක මූව් වෙන්නේ. හරි. එතකොට ඔයාලා බලන්න ඕන ඒ මූව් වෙච්ච අවසාන ප්‍රතිරූපේ පේන මාකට් එක නෙමෙයි ඒකත් බලන්න ඕන. නමුත් ඔයාලා බලන්න ඕන මෙන්න මේ ඩේටා. ඒතර මට මේක රිසර්ච් කරපු දේවල් හැම දෙයක්ම ඔයාලට කියන්න බෑ. මම ඩේටා රිසර්ච් කළා. මේ ඔයාලා හදලා හම්බෙච්ච සියලු දේම Excel sheet එකෙන් පෙන්නන එක මට ලේසි. මේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න කලින් ඊට කලින් මේ යදවුම් වල මිල ගණන් වැඩි වෙන්න පටන් ගන්නවා. හරි. අන්න ඒක ඔයාලට ඇහි ගැටෙනවා නම් ඔයාලා දන්නවා ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා. එතකොට රේට් හයික් වෙනවා. රේට් හයික් වෙන පටන් ගත්ත ගමන් ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන පටන් ගත්ත ගමන් අනිවාර්යයෙන් මාකට් ක්‍රෑෂ් වෙනවා. හරි. ඒකට අනිවාර්යයෙන්ම මාකට් එක ප්‍රතිචාර දක්වනවායි කියලා ඔයාලට දන්නවා. ඔයාලා මේ තොරතුරු ගැන අප්ඩේට් නැහැ. එතකොට ඔයාලට තේරෙනවා ඇති අපි මේ තොරතුරු මෙච්චර අප්ඩේට් වෙන්නේ අපිට පුළුවන් මේ තොරතුරු අප්ඩේට් වුණාම මාකට් ක්‍රෑෂ් එකක් වෙන්න කලින් ඒක අඳුනගෙන අපිට මාකට් එකේ අපේ තියෙන සල්ලි ටික ගෙනල්ලා පාක් කරලා තියාගෙන ඉන්න මාකට් ක්‍රෑෂ් එකක් වුණාම අනිවාර්යයෙන්ම බොටම් එකෙන් එන්ටර් වෙන්න. හරි. මේ දේ අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ එන්න ඒ නිසා ඔයාලට මේක තියෙනවා 2011 ඉඳන් වගේ ඩේටා තියෙනවා. එතන මේ තියෙන්නේ සාමාන්‍ය මාකට් එක මේ තියෙන්නේ ස්ටේබල් කාලේ වගේ. එතකොට ඔයාලට පේනවා මේක ලොකුවට මූ වෙලා නැහැ. PPI ඉන්ඩෙක්ස් එක මෙන්න මේ කාලෙ මෙන්න මේ කාලේ වගේ තමයි ගෝල්ඩ් මාකට් එකක විදිහට ගඩාගෙන වැටුනේ මාකට් එක ස්ථාර වීම සමග. එතන මේ තියෙන්නේ කොරෝනා කාලේ. මේ තියෙන්නේ 2007-08 ඉන්ෆ්ලේෂන් එක අප්ලයි ඉන්ෆ්ලේෂන් එක බහින කාලේ. මේ තියෙන්නේ 2007-08 ඩේටා මේක නැහැ. එතන මේ තියෙන්නේ කොරෝනා කාලේ එක දිගට ඉන්ෆ්ලේෂන් එක අඩු වුණා. අඩු වීම සමග යදෝ මිල ගණන් අඩු වුණා. ඊට පස්සේ ඔයාලට පේනවා එක දිගටම මේක අප් වෙන පටන් ගත්තා. හරි. නමුත් ඉන්ෆ්ලේෂන් එක කියන්නේ බාණ්ඩ හා සේවා වල මිල ගණන් වල වැඩි වීම. හරි. නමුත් PPI ඉන්ඩෙක්ස් එකෙන් පෙන්වන්නේ ඒ බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අවශ්‍ය යදුම් වල සහ ඒ අදාළ සේවාවන් කටයුතු ඒ පරිශ්‍රමයන් ඒ දේවල් වල ගොඩක එකතුවක ඒ වියදම් වල වැඩි වීම. එතකොට ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන කලින් ඔයාලා මේ දේවල් වලට PPI ඉන්ඩෙක්ස් එකට අදාළ දේවල් වල රිසර්ච් කරලා රිසර්ච් රිපෝට් කියවලා අදාළ තොරතුරු අප්ඩේට් වුණා නම් ඔයාලට මේ මාකට් එකේ උඩින් ඔයාලගේ සල්ලි ටික කියලා පාක් කරගන්න තිබුණා. ඔයා ගාව හරි පාක් කරගෙන වොරන් බෆට් කරනවා වගේ වොරන් බෆට් පවා ෂෙයාස් විකුණනවා. හරි. වොරන් බෆට් කියන ලොง ටර්ම් ඉන්වෙස්ට් කරනවා කියලා වොරන් බෆට් පවා ෂෙයාස් විකුණනවා. හරි. එයා කියනවා එයා ෂෙයාස් විකුණනකොට එයා කවදාවත් කියන්නේ නැහැ කියලා. ෂෙයාස් විකුණන එක කවදාවත් කියන්නේ නැහැ. කිව්වොත් මොකද මාකට් එකේ වොරන් බෆට් ෂෙයාස් විකුණනවා කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම මාකට් එක වොලටයිල් වෙනවා කියලා නවත්තන්න බෑ. ඔයාලට මේ දත් එකල ඔයාලට අප්ඩේට් වුණොත් ඔයාලට පුළුවන් ඉන්ෆ්ලේෂන් එක ක්‍රෙඩිට් කරන්න ඉදිරියේ වැඩි වේවිද අඩු වේවිද කියලා. හරි. අපි බලන්න ඕන මේ ඉන්ෆ්ලේෂන් එක හැදෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. යදුම් වල මිල ගණන් වැඩි වෙලා යුද්ධ වගේ දේවල් නිසා. එතකොට මුදල් සැපයුම් වැඩි වෙලා ඒ වගේ මේ ප්‍රශ්නේ මේ වෙලාවේදී මේක හැමදේක්ම වුණා. කොරෝනා වලින් පස්සේ රේට් අඩු වෙලා මාකට් එක ව්‍යාපාර අකරමන්නේ වුණාන් පස්සේ හැම රටක්ම මුදල් print කරා. ලංකාව විතරක් නෙමෙයි ඇමරිකාවේ පවා මුදල් print කර මුදල් print කර අර package එක කියා මේ package එක කියා අර bill එක approve කරනවා කියා සල්ලි බෙදුවා. හරි. ඒ සල්ලි බෙදීමත් එක්ක හැම රටකම මුදල් සැපයුම් වැඩි වුණා. ඒක අතට. ඒ වගේම තමයි අවිනිශ්චිතතාවය වැඩි වුණා ඉන්දියාව පටන් ගත්තා. මේ දෙක එකට ගැටෙන අවස්ථාවක් තමයි මේක. හරි. මේ මුදල් සැපයුම් වැඩි වීම සහ රටේ ලෝකෙ දින අස්ථාවරත්වය තෙල් මිල යුද්ධ මේ හැම දෙයක්ම එකට ගැටෙන වෙලාවකට යදුම් මිල ගණන් ඉල යාම මුදල් සැපයුම් වැඩි වීම නිසා ඉල්ලුම ඉහළ යනවා. එතකොට යදුම් මිල ගණන් තෙල් මිල ප්‍රවාහන මිල මේ හැම දෙයක්ම වැඩි වීම නිසා බාණ්ඩ වල cost එක වැඩි වෙනවා. ඒ cost එක වැඩි වීම නිසා inflation එක ඉහළ යනවා. එතකොට මේ දෙකෙන්ම inflation එක වැඩි වෙන අවස්ථාවක් තමයි මේක. එතකොට මේ දෙකටම මොකට දෙන්න වෙනවා දැන් තියෙන රජයවල් වලට USA වේවා යුරෝප් වේවා මේ හැම රටකටම මේ කතා කරාට දෙකටම අවශ්‍ය විසඳුම් සොයන්න වෙනවා. ඒ විසඳුම් සොයා ගන්නකම් මේ රේට් වැඩි වෙන එක වෙනවා ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන එක වෙනවා. හරි. ඒක නිසා අනිවාර්යෙන් මාකට් එකේ අප්ඩේට් එකේ ඉන්න සල්ලි ඉදිරියේදී මොකද මම print කරනවා. දැන් මේ දවස්වල ගොඩක් ගවර්න්මන්ට් බොන්ඩ්ස් එහෙම ඉතාමත්ම අධික පොලි අනුපාත වලට බොන්ඩ්ස් නිකුත් කර කර ඉකොනොමික් එකේ තියෙන සල්ලි ටික ඇතුළට අරගෙන ගන්නවා. හරි. එතකොට ඔයාලා බලන්න ඕන කොච්චර බොන්ඩ්ස් නිකුත් කරනවද කොච්චර රේට් එකට බොන්ඩ්ස් නිකුත් කරනවද කියලා. හරි. සමහර වෙලාවට ෂෙයා මාකට් එකේ ඔයාලට ඉන්වෙස්ට් කරලා ඔයාලට ගන්න පුළුවන් රිටර්න් එක 2% නම් බොන්ඩ්ස් මොකක් හරි බොන්ඩ්ස් හරි සිකියුරිටි මොකක් හරි දීක ඔයාලට ඉන්වෙස්ට් කරලා 3-4% ගන්න පුළුවන් නම් එතකොට ෂෙයා මාකට් අප් වෙන්නේ නැහැ. හරි. ඒ වගේම තමයි මේ අනිවාර්යයෙන්ම ඔයාලා ඉන්වෙස්ට් කරනවා මේ දේවල් ගැන රිසර්ච් කරන්න ඔයාලට මම මේ දෙන්නේ
පුද්ගලෙක්ුණත් මාකට් ට්‍රෑෂ් එකක් ඔයා ඇස් දෙකෙන් දැකලා මාකට් ට්‍රෑෂ් එකක් ඔයා සර්වයිව් වෙලා නැත්තම් ඔයා රියල් ඉන්වෙස්ට් කෙනෙක් කියලා පිළිගන්නේ නැහැ ලෝකේ හරි එහෙම කතාව එකේ කතාව කියන කතාව නම් ඔයා රියල් ඉන්වෙස්ට් කෙනෙක් වෙන්න මාකට් ට්‍රෑෂ් එකට මුණ දීලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුද්ගලෙක් වෙන්න ඕන හරි එහෙනම් යාළුවනේ අපි ඉදිරියට මේ වීඩියෝ ගේනවා අනිවාර්යයෙන් අපි මාකට් ට්‍රෑෂ් එකක් මේ මාකට් කුරුපට්ටම් ගාන ගන්න තමයි වරන් ඉන්නේ මාකට් එකට එන්ට වෙන්න බය වෙන්න අපි එක දින වීඩියෝ ගේනවා අපිත් එක අප්ඩේට් එකේ ඉන්න මේ තොරතුරු හැමෝටම ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ට කියන්න අනාගතේ ඔයාලට මේ තොරතුරු අනිවාර්යයෙන් වැදගත් වෙයි මේ තොරතුරු කිසිම තැනක කිසිම වීඩියෝ එක කිසිම YouTube එක කිසිම group එක කිසිම තැනක නැති දේවල් තමයි අපි කියන්නේ එහෙනම් යාළුවනේ සුබ දවසක්